ആയിബോങ്കിലേമെന്തിനും പിലുകുന്നോ മതി യൂട്യൂബ് ചാനലായിട്ട് താമസ സബ്സ്ക്രൈബറിനത്തെ സബ്സ്ക്രൈബ് കൃത്യം എന്താണ് വീഡിയോ കൂടെ വീഡിയോ സ്ക്രീനിൽ തന്നെ ഇത്തുകൂടെ ആദ്യമാക്കുകയാണ് കേൾ തന്നെ തന്നെ മേ മൈക്രോ റെക്സ്റ്റൻ പിലിബന്ധു എത്രമ മേ ഗത്തുത്തെ മൈക്രോ റെക്സ്റ്റൻ മേ വെഹിക്കലിലേക്ക് എത്രമ മേ ലുക്കൂട്ട തീയണവാ ഹുന്തര തീയണവാ ഇത്ര അപ്പി ഗണ്ട കെമത്തെ ഇന്നുവാ അപ്പി എത്രമ കെമതി സാമാന്യ അടു വീതമക്കറല ഹുന്ത പെണുമാ തീയണ ලොකෝට තියෙන වාහනයක් ගන්න අපිට ප්‍රාඩෝවලට ඇත්තරම යන්න බෑ සාමාන්‍යයෙන් ලක්ෂ 70ක් 80ක් විතර වෙනවා 2008 9 10 ඕවත් පව ඊට පස්සේ අපි ගත්තා මොන්ට්‍රල් ස්පෝර්ට් එමත් ලක්ෂ 50න් විතර වැඩි එතකොට රේන්ජ් රෝවර් ඒව ලක්ෂ 600ක් විතර වෙනවා ඉත අපිට යන්න පුළුවන් දරන්න පුළුවන් ලක්ෂ 30 35 40 මැක්සිමම් යන්න පුළුවන් රෙක්ස්ටන් එකට යන්නේ රෙක්ස්ටන් එක ගත්තොත් එහෙම අපි මම ගොඩාක් පාවිච්චි කරපු කට්ටියගේ ඔක්කොම තියෙන අදහස් බලලා තමයි මම ඒගොල්ලන්ට කියන්නේ යන්නේ දැන් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක මේක නෑ අඩුයි සෑහෙන ගත්ත ගානට වඩා සෑහෙන අඩු ගානකට තමයි දෙන්න වෙන්නේ ගොඩාක් කට්ටිය විකුණන්න දාලා තියෙන ඕගොල්ලෝ ikman.lk එකට ගියෝ හරි මේකේ 2008 වගේ 9 වගේ එකක් ඕන ලක්ෂ 40කට ආසන්න මුදලකට ගන්න පුළුවන් දැන් මේ මුක්කම ගණන් වැඩි විල තියෙන්නේ මේ කොම ආනයන ලිමිට් කරලා තියෙනවනේ නැත්තම් මේව මෙච්චර සාමාන්‍යයෙන් ලක්ෂ 3-4කින් ඉහළ ගියා හැම වාහනයක්ම මේ රෙක්ස්ටන් එක ගත්තොත් එහෙම ඩීසල් එන්ජිමක් තියෙන්නේ ඊට පස්සේ 2700 cc කාණ්ඩේ තමයි යන්නේ මේක බරපතලම ගැටලුව වන්නේ ගොඩක් කට්ටියක් වන්ද මේන්ටෙනන්ස් කෝස්ට් එක වැඩි ඒ කියන්නේ මේකේ ස්පෙයා පාට් ගන්න ප්‍රමාණය අඩුයි. ඒකින්ද ස්පෙයා පාට් වල ගනම් මිල වැඩි. ඒකින්ද මේන්ටේන් කෝස්ට් එක වැඩි. ඒ දේ තියෙනවා හැබැයි මේකේ මෙහෙමයි. මේකේ පෙනුම සහ ඇතුලේ තියෙන සුවපහසුව ගන්න බෑ මේ වගේ ගානකට යන වෙන මොකෙන්වත්. මොකද බෙන්ස් එක වගේ තියෙන හොඳ කම්ෆර්ටබල් ගතියක් ඇතුලේ තියෙනවා. හොඳ පෙනුමකුත් තියෙනවා. මේක හොඳට පාවිච්චි කරන කට්ටිය ඉන්නවා නමුත් කියන්නේ ගෙවන ගානට හොඳයි මේක. ද මොන්ටර ස්පෝට් එක උගල ගත්තොත් එමේ ලක්ෂ 50කට වඩා වැඩි. නමුත් මේකට යනවන කියන්න වෙන්නේ මේක සාමාන්‍ය ටොයෝටා වලට වඩා ගානක් වේදම් කරන්න හැකියාවක් තියෙන කෙනෙක් ගත්තනම් හොඳයි. මොකද මේකේ තියෙන දැන් අපි ගත්තොත් මේ වල සමහර රෙපෙයාර් කම්පැනි වලට සමහරට කරන්න වෙනවා. සමහර ටෙක්නොලොජි සමහර දේවල් පිටරටින් ගේන්නත් වෙනවා. අර ටොයෝටා වගේ සුලබ නැහැ. මේ කොහොම ලීටරේට 8ක් 12ක් අතර කරනවා 8ක් 9ක් වගේ තමයි ගොඩාක් විට දැකලා තියෙන්නේ. මේක සිටි වල හොඳයි ඕෆ් රෝඩ් වගේ වැඩි සිටි වලින් පිටබාහිරව යන්න වැඩි එච්චරම රෙකමෙන්ඩ් කරන්නත් බෑ මේක. ඒතර ගත්තොත් මේකේ පෙනුම ඇතුළේ තියෙන කම්ෆර්ටබල් එක ඒවා තින් ඇත්තටම හොඳයි නමුත් අර මං කිව්වා වගේ ටොයෝටා වලට වඩා අපි ගානක් තියාගන්න වෙනවා මේකේ ඒ කියන්නේ එන අවුල් වලට විසඳුම් වශයෙන් දැන් ඔය මේ ගොඩක් කට්ටිය ඔය විකුණපු කට්ටිය කියලා තියෙනවා ඒගොල්ලන්ට ඒ කරගන්න බැරි හින්දා තමයි ඒක විකුණලා තියෙන්නේ හරි ඒ කියන්නේ මේක හොඳට පාවිච්චි කරන කට්ටියත් ඉන්නවා ලස්සනට ඒ තැන් අඳුරගෙන ඒව ඒක නිසා මේක ගන්නකොට මං ඉස්සෙල්ල කිව්වා වගේ ටිකක් වියදම් ඇත්තගෙන අවුලක් නැත්තම් ගත්තට කමන්නේ නැහැ. මොකද දැන් ලක්ෂ 30 ගානකට යන්න පුළුවන් හොඳම වෙහිකල් නේ මේක. ඇත්තටම පෙනුම ඔක්කොම අත. ඔන්න ඔය අවුල් ඇරෙන මේක ඇත්තටම හොඳයි. මේක අර සමහර එන්ජින් එහෙම සමහර කෑලියෙන් පිටරටින්ම ගේන්න වෙනවා. ඔය ලංකාවේ නෑ. ඒ වගේ දැන් සමහරව ජර්මන් වලින් එහෙම ගේන්න තියෙනවා. නිසා ඒ වගේ දේවලුත් තියෙන සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක අඩුයි ඔන්න ඔය දේවල් මට කියන්න ඕනේ හරි ඔන්න ඔය ටික තමයි මට ඔයගොල්ලන්ට කියන්න ඕනේ නැවත වීඩියෝ එකකින් නැවත හමුවෙමු